දෝෂණය වංචාව නාාස්තය අක්‍රමිතා සහ ආකාරක්ෂමතාවය ගැන රට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිකිය දැන් අදලියන්නේ පන්සියානු අට වැනිී ටෙලිවැැකිය. ජනවහර කතාවක් තියෙනවා රෙදි අපුල්ලන කෙනාට දුන්න නැතිවුණු රෙදිටික හොයන්න කොක්. පසු පස ගියා වගේ කියලා රෙදි අපුල්ලන කෙනාට දුන්න නැතිවුණු රෙදි ටික හොයන්න කොක්කු පසු පස හබාගියා වගේ කියලා මේ කතාාව තේරුම මෙහෙමයි සුදු පාට රෙදි ටික පිරිසිදු කරලා දෙෙන්ට කියලා රෙදි සෝධන කෙනෙකුට දුන්නලු හරිද ටික දවසකට පස්සේ රෙදි ටික ගන්නගිහාාම මේ රෙදි අයිතිකාරයට අරාපී රෙදි සෝදන්න දුන්න කෙනා අපි කියමු අපුල්ලන්න කියලා එඇයි කියනවලු හේගේ සුද රෙ ික නැති හොරුුවරන් ගෙහිල්ලන කියලා. අනේ දැම් මේ අහිංසක අයිතිකාරයා එකැන මෙරෙදිී අයිතිකාරය ඒක්කම දකිනවා අහසේ සුද්දුපාට කොක්කු වක්ගයක් කිහිල්ලෙනවා හොදේ අර රෙදි අපපුල්ලන්නට දීපු රෙදි තමයි මේ කොක්කු හොරාගෙනති එන්නේ කියලා අනේතින් මේ මනුස්යක් කොක්කු පස්සේ උඩ්ඩ බලාගෙන එලෝනවා මගේ සුදුරෙදි ටික දියෝදියෝ කියලා කොක්කු හම්භාගෙන යන වෙලාවේ මිනි උඩ බලාගෙනෙන යන්නන්නේ නේද. ඒ අත්‍රවාරේ මිනිහගේ සරමත් ආ. ර අපපුල්ලන්න ගලෝගන්නවා හරිද මේ ගෙවුණු අවුරුදු හැත්තහය පුරාම අපටඋනෙත් තේකනේද ඇ අපි රට බාරදුන්නා මේ රට ලස්සන කරන්න මේ රට දියුණු කරන්න ම අපිට පිරිසිදු ජීවිතයක් හදර දෙන්න කියලා අපි හෙම බලේ දුන්නා. ඒ අපපුල්ලන්නොටික මකද කලේ අපේ රෙදි ටික හොරාගෙන නේද උන්දලගේ වගේ ඇඳගෙන යස අගේට යනවා හොඳට ජීවත්තයෙනවා අපි අපි කොක්කු පක්සේ එලෝනොවා නේද ඇ අපේ හිතේ සුදුර දිහරු කොක්කු. ලබොදේ ඩැංගිටං මේ කොක්කු පසුපස හම්බායාාව නතරකරමුණේද. මේ මැතිවරණේදී, මේ අපි ඔය හෝදන්නදුන්න රෙදිිටික. හොරාගත්ත හොරු පාර්ලිමේන්තවට යවන එක නතර කරමු. හරිද එකට හොඳම උදාහරණය තමයි මේ දවස්සලොඒ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ කියන සමහර කතාහරද ඒවා හරියට අහල බැලුවොත් ඒවාය තේරුම දන්නවනං ඉතිහාසේ දන්නවනං ඇත්තටම හතර හින්නා හොඳේ ද මේ දවස ැහෙන අලුත්ම බෙරපදය බෙරපද කීපයක් ඇහු නමුදල්ලච්චු හපු බරපදේ බොරුවක් කියලා දැන් දන්නවා නායගත්ත බෙරපදයක්ත් බොරුවක් කිය දන්න දෑ. අලුත්ම ෙරපද මොදැන් මේ. තැ පැල් සන්දේ පටගත්තන්නේ එනිසා රාජ්‍ය සේවික ෝ ඉලක් කර අලුත් බෙර පදයක් ගහනවා මම ජනාධිපතිවරණයට පෙර රාජ්‍ය සේවක වැටු පඩිකරන්ට මුදල්ුවෙන් කළ කූයේ මුදල් අනුර ඔයා ඒවා ගිල්ලද අපිර මහබැංකෝ කැඩුවගේ ඔහත් වැටු පැඩිකරට තිීපු සල්ලිවලට වැඩ දුන්නද කියලා තමයි මේ අහන් එනෙද මොකද ඒගොල්ල දීපු වැඩ ඒගොල්ලො දන්නවාන එනිසා ඉගුල්ලන්ගේ හිතති අනිත්තහත් ඒ ජාතිීම වැඩකාරයෝ තමයි කියලා හරද අවුණනොත් විද්ධ කියලා හොඳේ ඒයයිගේ අනුග මි ෝ ටිකදදි. න්න උන්දලත් එහමයි ඒගුලු ේවිදිහයටටම කියවනවා හරද අපේ ජනපති රනිල් රාජ්‍ය සේවක වැටු පැඩිකරන්ටවෙන් කළ මුදල්වට මොකද කේ කියන්ටක කියලනේද. ඕනම කෙනෙකුට කටින් මුදල්විෙන්කරන්නට පුළුවන්. ඔය කැබිනෙට් එකට දහද අනුමැතිය ගත්තා කියන්ටත් පුළුවන් හරරිද ගන්තත් පුළුවන්. ඇතරම මුදල් ගැන දන්නෙත් එහෙම දෙන්න පුළුවන්ද කියලා තීන්දු කරන්ටත් සල්ලි තියෙනවාද නැද්ද කියලා දන්නේත් ඇත්තටම මහ බාණ්ඩාගාරය හොඳද ඔය හිටපු ජනපති රානි කියන ැබිනෙට්ටුව තියෙනවානේදඔේ අනුමැතිය ගත්තා කියන්නේ ඇයිගේඔයි කැබිනෙට්ුව මැදසාලේ ලී කැබිනෙට්ටු වගේ හරිද මම ටෙලිවැැකිවල ලියලා තියෙනවා ඕනුම දේකට අතෝස්සනවා හරිද ඒකෙ හිටියම නයි මැරිච්ච අයිකුන්ටිකින්ෂෙට් එකක් ඒකන අර කෙහෙලිය ගෙනාපු අෞෂදවලටත් අතෝසල අනුමැතිය දීලකිවේ අපිව නොමගේ අව්ව කියලා නේද. අපිඒ කතවත්දැම් පැත්තකතියෙමුකු සාමාන්‍යෙන් අයවැය තියෙනවානේ නේද අයවැයෙන් මුදල්වෙන් කළහම ජනතාව විශ්වාස කරනවා ඒ වැඩේ ශුවර්රකටම වෙනවා කියලා. ඒකනි අපපුච්චිය ඔය අයවැෑ එනකං කට්ට ඇරගන්න බලාගෙනී නෙනේද දැන්වේ හිටපු ජනපති රනිල් එයාගේ අයවැෙන් මුදල් වෙන් කළ සමහර දේවල්. යාගේ අයවැයිෙන් මුදල්වෙන් කළ සමහර දේවල් ඉටු කළේ නෑ ඉටු කරනවාතියා අහලගං හතකින්වත්ගේ නෑ හොඳේ. එතුකුට ඒ වෙන් කරපු මුදල්කෝ ඔන්න හොඳට අහගන්ට එයයි මුදල්වෙන් කරලා මුදලුත් නැති වැඩෙත් නැති මිසින්. මිසින් කතා. හරිිය මේ වෙරිිටේරිස චායතනේ උන්දර මතකතියා ගන්ට මේ තොරතුරු එලි කරන්න වෙරිටේරිස චායතනේ. පසුගේ විස්්සයි විසතුන දෙසම්බර්වන විට. රනිල්ගේ අයවැයේ කඩවනු පොරුන්දු ගැන මරු එලිදරව්වක් කලා ඔවන් ආගන්ට. හරිද ප්‍රධහනම කීපයක් පිතරක් කියන්න. හරිද එක් ප්‍රධාන අයවැෑ යෝජනාවක් තමයි ළමා. පෝෂණයේ වැඩදිියුණු කිරීමට රපියාල් මිියන පන්සීය. කරද ළමයින්ගේ මන්ද පෝෂණය නැති කරන්න. එක ළමකුට රුපාල් පාලුස් දහක්වෙන් කලා හරිද ඒ රපියල් මලියන පන්සීය දෙනවා කිව්වට අයවෑන් වෙන් කලාට, අද්ද වෙනකංකරපු දෙයක් නෑ. වෙච්චි දේකුත් නෑ. හර්ද මිලියන පන්සිියම මිසින්. මතකද කර්මාන්ත කලාප හදනවකිලෙහි අයවයේදි හන්න ලොකු කතාවක්කි්වා. කර්මාන්ත කලාපවල යටිතල පහසුකම්බෙනුවෙන්. රුපියාල් මිලියන තුන් සයක් වෙන් කළා මතකයි ඇ? මතකද කර්මාන්ත කලාපත් නෑ යටිතල පහසුකමු නෑ සල්ලිත් නෑ හරිද ඇත්තරමල් රුපියල් මිලියන තුන් සියකින් කර්මාන්ත කලාපෝල වැඩි කරන්න පුලන් යටි තලපාසුගමක් නෑ. හරිද අයවැයේ තවත් එෙක් විහිල්ුවක්කොundේ ඒ වගේම මතකතියා ගන්ට ඔය හිටපු ජනපති රනිල්ගේ අයවයි යෝජනාවලින් සියට අසූ නමේකටම සීියට අසු නමේකටම මොකද වුණේ ඒවය ප්‍රගතිය හොයාගටවත් නෑ රිද සල්ලිවං කළ වෙන් කළ සල්ලීත් නෑ ප්‍රජෙක්ටකත් නෑ හරද දැන් ඔබට තේරනවාද මේ උන්ඳලගේ මුදල්වෙන් කිරීමේ කෙරවවාාවනේද මයාලගේ හිතේ රාජ්‍ය සේවකින් කැන්නේ බ්බු කියලා හොන්දේ රාජ්‍ය සේවක ඡන්දේ බලාගෙන අත්තේ පැළවන්න බුරු ේගල් ලැදබානවා රාජ්‍ය සේවකින් විතරක් නෙවෙයි උොඳට මතකතියාගන්න දැන් සමස්ත රටවැසියම දන්නවා අපි පිරිසුදු කරන්ට දීපු සුදුරෙදිටික හොරාගත්තේ අපපුල්ලන්නන් වන ඔහේලා මයි කියලා. එනිසා දැන් අපි සුදුකොක්කු පස්සේ දුවන්නේ නෑ හොඳන මතකතියාගන්නට හරිිය මේ නිතරම කියනවා අනේ මම මුදල්ුවෙන් කලා මම මුදල්වෙන් කලා රාජ්‍ය සේවක වැටු පැඩිකරට කූේ සල්ලික කියලා නේද. එලං අපිටත් පෑයගෙන් අහන්ට ප්‍රශ්නයක් තියනවා. එදා පලාාත්පාලන චන්දයට රුපියල් බිලියන දහයක් පොඩිගානක් එහෙමනෙමේ හොඳේ රුපියල් බිලියන දයක් වෙන් කලා කියලා කියලා. ඉට පස්සේ මාර්තුවල දිපාර්ලිමේන්තුවට ඇල්ලා හෙම සල්ලියක් නෑ ල්ිති බ. චන්දනෑ චන්දෙ තිබත් සල්ලි නෑ මකදූහෙම මාර් කතාවක් කිවනේද. ෝ ඒ රුපියල් බිලියන දහය. කෝ ඔන්නහට දැනට මුල් නෑ ඒත් දැට චන්දෙකුත් නෑ චන්දෙතියන්න මුදල් නෑ මදල්සේ වුණත්චන්දයක් නෑ. දැන්තිරෙනවාද මේ යිලා කට්ටට එන බොරු කියන ඒ බොරුවලට තාම ජනතාව රැවටයි කියලා හිතාගනින් වයිසටවත් ගැලපෙන්නේෙ නැති නම්බුකාර නැති දේශපාලනයක් කරමිණින් මජරපාලකින් කියලා. හොඳද මේ පාර චන්දේදී මේ ජාතියේ උන්දලාවත්න් අවසාන වශයෙන් පරාජය කළේතු බව අවසාන වශයෙන්. ඔ අවසාන වශයෙන් පරාජය කළේතු බව අදද ටෙලිවැැකිය අවදහරණය කරනවා.